ත්‍රිවිධ හමුදාවත් පොලිසිය කෙරෙහි ඔබගේ විශ්වාසය තබන ලෙසටත් ඔවුන් රටේ මෙතෙක් පැවති සාමකාමී වාතාවරණය 100%ක් නැවත ස්ථාපිත කිරීමට සැලසුම් සහගතව ක්‍රියාවට නංවා ඇති ආරක්ෂක විධිවිධාන මේ වන විට පැය 24ක් පුරා දැඩි වගකීමකින් යුතුව ක්‍රියා කරමින් සිටින බව මා මේ අවස්ථාවේදී දන්වා සිටිමි. මේ වන විට ත්‍රස්තවාදියාගෙන් ඇති විය හැකි තර්ජන පිළිබඳ මනා අවබෝධයෙන් ආරක්ෂක අංශ තම ක්‍රියාන්විත කරගෙන යනු ලබයි. රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු වන තෙක් ත්‍රස්තවාදීන්ගේ අක්මුල් ගලවා දමන තෙක් පොලිසිය ආරක්ෂක හමුදාව ක්‍රියා කරනු ඇත. මේ අනුව ඔබ සැම අප ආරක්ෂකාන්ත කෙරෙහි පූර්ණ විශ්වාසය තබා තම එදිනදා ජීවන කටයුතු වල නියැලෙන ලෙස මා මහජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. පාසල් සිද්ධස්ථාන සංචාරක හෝටල් මෙන්ම විශේෂිත ස්ථානවලද ආරක්ෂාව පූර්ණ වශයෙන් තහවුරු කර ඇති අතර ආරක්ෂක අංශ ලබා දෙන තොරතුරු පමණක් පිළිගන්නා ලෙසත් ආරක්ෂක ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියා. සියලු පාසල්වල සහ ආගමික ස්ථානවල සංචාරක ස්ථානවල අවශ්‍ය පරිදි ආරක්ෂාව යොදා ඇති බව තහවුරු කරමි. වගකිය යුතු රජයක් ලෙස ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය හරහා ජනතාව වෙත ලබා දෙන තොරතුරු කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසටත් ඉල්ලා සිටිමි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. මේ වන විට කරගෙන යන ලද ක්‍රියාන්විතවල ඉතාම හොඳ ප්‍රතිඵල තිබෙන බව ඔබ දැනටමත් දන්නවා. රට තුල මේ ව්‍යසනය කළ ත්‍රස්තවාදීනුත් ඔවුන්ට අනුබල දුන්න වැඩි දෙනෙකුත් මේ වන විට මරණයට පත් වෙලා තිබෙනවා. එහෙම නැත්නම් පොලිසිය සහ ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත් වී තිබෙනවා. ඔබගෙන් ඉල්ලා සිටින්නේ විය නැතුව තමන්ගේ එදිනදා කටයුතුවල යෙදෙන ලෙස්ටයි. අපි ඉදිරියේදීත් මේ ලබා දෙන සියලුම ආරක්ෂක විධිවිධාන මේ ලෙසම ඉදිරියටත් තබාගෙන යමින් ඔබට අවශ්‍ය ආරක්ෂාව ලබා දීම සහතික වෙනවා.